දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශන කිරීම වෙනුවෙන් යයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මතභේදාත්මක නිර්දේශ පිළිබඳව සමාජයම ඇති ගැටලුකාරී තත්ත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි. 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විශ්‍රාමලා ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු උපාලි අබේරත්න ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2020 ජනවාරි මාසේ 9 වෙනි දින අංක 21.57 ඇලිරක් 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලබ තිබුණා. එසේම එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 8 වෙනි දින හිටපු ජනාධිපතිවරයා වෙත බාර දී තිබුණා. මෙම කොමිෂන් සභාවට පවන් ලද විෂයපතිය සහ එම කොමිෂන් සභාව විසින් අනුගමන කරන ලද ක්‍රියාමාර්ගය සාධාරණ නොවන බවටත් එම කොමිෂන් කොමිසම තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියාත්මක වී ඇති බවටත් සමාජය තුළ බලවත් කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන් එම කොමිෂන් සභාව වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබුණා. නිදසුණක් ලෙස ගරු කතානායකතුමනි මෙම කොමිෂන් සභාවේ නිර්දේශ කළා තිබුණා දැනට වංචා දූෂණ පිළිබඳව නඩු පවරා තිබෙන නඩු ඉල්ලාස් කර ගැනීම සඳහා මෙම කොමිෂන් සභාවේ නිර්දේශ කළා තිබුණා. ඒ වගේම චෝදනාවට ලක් වූ අය නැවත සේවයේ පිහිටවිය යුතුයි කියන නියෝගය ලබා දී තිබුණා. ඒ වගේම ගරු කතානායකතුමනි එම අයට වන්දි මුදලක්ද ලබා දිය යුතු කියන නියෝගය මෙම කොමිෂන් සභා වාර්තාවෙන් තිබුණා. ඒ මුළුමනින්ම වංචාවේ දූෂණයේ යෙදුණු අයට අනුබල දීම. ඔවුන්ට එරවියු පවරා තිබෙන නඩු ඉල්ලාස් කරගන්න ඔවුන්ගේ ඔවුන්ද නැවත සේවයේ පිහිටවන්න ඔවුන්ට වන්දි මුදල් දෙන්න ඔවුන්ට උසස් වීම් දෙන්න මේ ආදී විශාල නියෝග ගණනාවක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් වී තිබුණා. සමහර නියෝග මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම ඊට ප්‍රතිපාක්ෂිකව ඊට පැමිණිලි කරන ලද අයට චෝදනා ගොනුකොට නඩු පවරන නියෝග කොට තිබුණා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි පරීක්ෂණ කරන ලද ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මෙතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂක සානි අබේසේකර මෙතුමාට ඒ වගේම ඇතුළු නිලධාරීන් ගණනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ මෙහෙව්වයි කියලා ඒ වගේම FCID ආයතනයේ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මෙතුමා ඇතුළු එම ආයතන නිලධාරීන් ගණනාවකට ඒ වගේම අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් ඇතුළු නිලධාරීන් ගණනාවකට නඩු පවරන්න චෝදනා ගොනු කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි සිවිල් අයිතිවාසිකම් ප්‍රජා අයිති අහෝසි කිරීම සඳහා ඒක නිර්දේශ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ නඩු පැවරීම සඳහා කටයුතු කරන පරීක්ෂණ ආයතන මේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර මෙතුමාට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හැටියට කටයුතු කරන ජනක බණ්ඩාර ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන්ට අභව ප්‍රාප්ත වූ තුසිත මුදලිගේ ඇතුළු මේ අයට සිවිල් අයිතිවාසිකම් අයින් කරන්නත් ඒ වගේ නඩු පවරන්නත් මේක නිර්දේශ කළා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ නඩු අහපු ධම්මික හේමපාල වැනි මහේස්ත්‍රාත් විනිසුරුතුමන්ටත් දඬුවම් ලබා දෙන්නත් සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නත් නියෝග කරලා තිබුණා. ඒ වගේම මෙම වාර්තාවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ ඉහළ නිලධාරී වර්තමානයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙතුමාට ඒ වගේම දූෂණ විරෝධ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කැටියට කටයුතු කර රජ නිලධාරීන් ආනන්ද විජේපාල මෙතුමාට ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට නඩු පවරන්නත් ඒ වගේම සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්නත් කියලා යෝජනා කරලා තිබුණා මෙම කමිටු වාර්තාවේ. ඒ වගේම මා ඇතුළු දේශපාලන නායකින් ගණනාවකට මා මේ වංචා දූෂණ වලට එරෙහිව පැමිණිලි දාපු කෙනා. ඒ සඳහා පරීක්ෂණ කිරීම සඳහා මා විවිධාකාරයෙන් කටයුතු කරලා තිබෙනවා. ඒයටත් මොකද කරන්න උපාලි අබේරත්න කොමිසම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ ඇතුළු දේශපාලන නායකින් ගණනාවකගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කර. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහත් සිටියේ කි. වර්තමාන ජනාධිපති එතකොට වර්තමාන ජනාධිපති හිටපු ජනාධිපතිතුමාගේ කොමිසම් සභා වාර්තාවෙන් චූතිතේ මතක තබාගන්න. ඔහුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න කියලා යෝජනා කළා තිබුණා. ඔහුට
නඩුපවරණ කියලා යෝජනා කරලා තිබුණා. මේ උපාලි අභයරත්න කොමිසම වර්තාව. ගරු කතානායකතුමනි මේක සාමාන්‍යයෙන් අධිකරණ ශේෂ්ත්‍රය කියන්නේ පිස්සු පූසක කොමිසම වර්තාව කියලා. ඊට පස්සේ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි මේ කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නැවත කොමිසම් සභාවක් දැම්මා ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කොමිසම් සභාව විසින් චෝදනා පත්‍ර බාර දුන්නා. මම ඒ සභාවට සහභාගී වුණේ නැහැ. මා ඒකට විරුද්ධව අභියාචනාධිකරණ නඩුවක් දැම්මා. ඒ වගේම මේ කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක විරුද්ධව රවිද්‍යාලංකාර ඇතුළු සාණි අභිෂේකර ඇතුළු නිලධාරීන් ගණනාවක් ශේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ නඩු දාලා තිබෙනවා. දැන් මොකද්ද මේ කරේ කරුණ නියෝජක කතානායකතුමනි මේ කරේ අන්කවරක්වත් නැහැ අපේ රටේ නීතිය මුළුමනින්ම කන පිට හැරවීම දැම්මම දැනගන්න කැමති වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෙම හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම කොමිසම් සභාව වාර්තාව ගන්න ගන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම මෙම තත්ත්වය තුළ මෙම කොමිසම් සභාව වාර්තාව සම්බන්ධයෙන් සහ එම නිර්දේශ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවර කුමද්ද යන්නත් ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමද්ද යන්නත් මේ සභාවෙන් මම විමසන්න කැමති. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කොමිසම් සභාව සඳහා කොච්චර මුදල් වැය කරනු ලැබුවාද? මේක BMI CH එකේ කාමර දෙකක් බුක් කරගෙන දිවා රාත්‍රිය ඔය උපාලි අබේරත්න කියන හිටපු ශේෂ්ඨාධිකාරී මිනිසුරු තමයි හඳුන්වන පිස්සු පූසා. එතන නිලධාරින්ට කතා කරපු විදිය ඒ කූඩුවට නැගලා නිලධාරින් ගෙදර අරින්න කිව්වා. සමහර නඩුවල කරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මම දන්න එවන්ගාඩ් නඩුවේදී එවන්ගාඩ් විත්තිකාරයේ හැටියට නිස්සංක සේනාධිපති කූඩුවට නැගගන ජනක බණ්ඩාර නියෝජ්‍ය සොලිසිටර් ජනරල්තුමා එතුමා ප්‍රශ්න කරනවා. හැබැයි කොමිසමේදී ජනක බණ්ඩාරව කූඩුවට නැගලා නිස්සංක සේනාධිපති කියලා ඔය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එතුමා නීතිපති පාර්ලිමේන්තුවේ මයි ස්තුතිවන්ත වෙන වේලාව හිටපු නීතිපතිතුමා එතුමට යන්න එපා කියලා නියෝග කරා. හැබැයි එහෙත් උපාලි අපේරත්නම කොමිසමේ හැසිරුණේ කරු කතානායකතුමනි නීතිපති පාර්ලිමේන්තුව අධිකරණේ පොලිසිය දේශපාලන සංස්ථා මේ සියල්ල අභිභවයන තනි පුද්ගලයෙක් අතර බලය අරගෙන මේ කමිටුව හැසිරෙව්වා. කිසි කෙනෙකුට සාක්ෂි දෙන්න දුන්නේ නැහැ. සාක්ෂිකාර ගරු නියෝජ්‍ය කතානායක නඩු 108ක් මාස කිහිපයකින් අහලා තීන්දුව දුන්නා. අධිකරණයේදී නඩු අවුරුදු 2-3 එක නඩු වහන මාස කිහිපයක් ඇතුළත නඩු 108ක් ඇහුවා. එහෙමයි සමහර පැමිණිලි මම ඉතාව වගකීමෙන් කියන්නේ සමහර පැමිණිලි කරු නියෝජක කරු කතානායකතුමනි සමහර පැමිණිලි පැමිණිලි ලබා දී යුතු දිනේට 80ට පසු ලබා දීපු පැමිණිලි විභාග කරන්න පටන් ගත්තා. ඒ වගේම මාස මායේ කමිසමට විරුද්ධ අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරා. අභියාචනාධිකරණයේදී කොමිසම වෙනුවෙන් පිළිහිටපු නීතිඥ මහත්මයා කිව්වා එම නඩුව ඉවර වුණත් මාව කැඳවන්නේ නැහැ කිව්වා කොමිසම හමුවට. හැබැයි මොකද සිද්ධ වුනේ? ගරු කතානායකතුමනි එවන් මේ දැන් මේ රජ නිලධාරින්ගේ පැමිණිලි පිළිබඳව. හැබැයි එවන්ගාඩ් කියන්නේ රජ නිලධාරියෙක් නෙවෙයි. එනිසා ඔහුටම ඔහු මට ගොනු කර තිබෙන චෝදනාවන් පිළිබඳව මා අභියාචනාධිකරණ නඩුවක් දැම්මට පස්සේ අභියාචනාධිකරණයේදී කොමිසම් සභාවේ සභාපතිවරයා වෙනුවෙන් නැවිලා නීතිච කණ්ඩායමක් එකඟ වුණා මෙම නඩුව ඉවර නැතෙක් මාව කොමිසමට කැඳවන්නේ නැහැ කියලා. හැබැයි මාව කොමිසමට කැඳවන්නේ නැහැ කියලා එතන එකඟතාවකට පත් කරාට එවන්ගාඩ් නඩුවේ මාව චූදිතෙක් කරා. මෙහෙමයි මේ කොමිසම හැසිරුණේ. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායක මුළු අධිකරණ පද්ධතියත් පරීක්ෂණ ආයතනත් මුළු මනින්ම බිඳවැටීම සඳහා මේ උපාලි අභයරත්න කොමිසමේ හැසිරීම ඉවහල් වුණා. මා දන්නවා ජනාධිපතිවරයෙකුට යම් කොමිසමක් දැම්මට කමක් නැහැ. කවදාවත් දාලා තියෙනව එහෙම. හැබැයි අපි දැක්ක මේ උපාලි අභයරත්නගේ හැසිරීම සමහර දේවල් ගරු කතානායකතුමනි කොමිසම් කාලය අවසන් වුණාට පස්සේ ඇවිල්ලා ඇමුණුම් හැටියට දුන්නා. වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ ඇමුණුම් දැම්මා. කොමිසම කාලයත් ඉවර වෙලා. එනිසා මේ උපාලි අබේරත්න මිනිසුරුවරයා මේ ජනාධිපති කොමිසම් සභාව පිළිබඳ යම් විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මුළුමනින්ම උල්ලංඝනය කරමින් අර අධිකරණ පද්ධතිය කියන වගේ පිස්සු පූසෙක් ලෙස හැසිරුණා. එනිසා මම දැනගන්න කැමති මෙම සභා වාර්තාව පිළිගන්නවා නම් ඔබතුමාලගේ ඒක අයිතිය. හැබැයි මේක ප්‍රතික්ෂේප කරනවා නම් මෙවැනි වින අධිකරණ පද්ධතියටත් පරීක්ෂණ කරන ආයතන වලට මුළු සමාජයටත් ජනාධිපති කොමිසම් සභාව කරේ තිබෙන විශ්වාසය පළුදු කිරීම වෙනුවෙන් මේ උපාලි අභයරත්න පිළිබඳව ගන්නලද ක්‍රියාමාර්ග කවරේද කියලා ගරු සභානායකතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම ඔබතුමා ගාව තිබෙනවා නම් මේ සඳහා වැය කරලාද මුදල් ප්‍රමාණයත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම ඒක ප්‍රශ්නකට තහලා නැහැ. නමුත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. බොහොම ස්තුතියි කතානායකතුමනි. ගරු කතානායකතුමනි මේකට අදාළවද? ගරු කතානායකතුමනි ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් ස්ථාවර නියෝග 27 2 යටතේ නඟුල් ලැබෙන ප්‍රශ්නයට පිළිතුර
පරීක්ෂණ කොමිෂන් සභාව පනතේ 393 වන අධිකාරිය වෙන දෙවන වගන්ති යටතේ වකට සිටි ජනාධිපතිතුමා විසින් 2020 ජනවාරි මාස 9 වෙනි දින ඇති අධිකාරී පත්‍රය මගින් පිහිටුවන ලද ඉහිතකී පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 8 වෙනි දින එවකට සිටි ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එවකට හිටපු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහන් කරුණු සැලකිල්ලටගෙන ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එම වාර්තාවේ අයිතම අංක 8හි සඳහන් තීරණ අංක 1 සහ නිර්දේශාංක 1 ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 2021/4/22 හා 21/4/23 යන දිනවලදී මේ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඇති අතර 1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විශේෂ විධිධාන පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිතුමා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2021/1/28 වෙනි දින පිහිටුවා ඇත. එකී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිය කාර්යභාරය අවසන් කිරීමට නියමිත කාලය 2022/4/28 වෙනි දින අවසන් වී ඇති අතර කොමිෂන් සභාව විසින් අවසන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැත. ඉහත පළමු ඡේදයෙන් සඳහන් පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ 2021 වර්ෂයේදී අධිකරණයේ ඉදිරියේ නඩු 10ක් පමණ පවරා ඇත. එකී නඩු අතරින් CA රිට් 364 ඉරාක් 2021 දරන අභිජාත්‍යන්තරන නඩුවේ පෙත්සම් කරු වර්තමාන ජනාධිපතිතුමා වන අතර SCFR 58 ඇලිරක් 2021 දරන මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම් කරුණිය වර්තමාන ජනාධිපති ලේකම්වරයාද වේ. ඉහත ඔබ ඔබතුමාගේට අමතර වේ. ඉහත කරුණු සැලකිල්ලටගෙන මෙමෙ කොමිෂන් සභා දෙක ම ප්‍රත්‍යාදිෂ්ඨ කළ හැකි දෙයක්. හවුස් කරයි. ප්‍රත්‍යාදිෂ්ඨ එක තමයි ලීගල් ටර්ම් එක. ප්‍රත්‍යාදිෂ්ඨ කළ හැකි දෙයක් පිළිබඳව 2022/8/25 දින ජනාධිපති ලේකම්වරයා විසින් ගරු නීතිපතිවරයාගේ මතය විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් ගරු නීතිපතිතුමා දක්වා ඇත්තේ ඊට සඳහන් අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවල වර්තමාන තත්ත්වයද දක්වමින් සහ පහත කන්වලටද අවධානය යොමු කරමින් ඊට සඳහන් කොමිෂන් සභා දෙකට අදාළ අධිකාරිය සහ බලය වරන්ට් ඇන් මැන්ඩේට් අවසන් වී ඇති බැවින් ඒවා තවදුරටත් නොපවතින බැවින් මේ අදිරේදී එකී කොමිෂන් සභා දෙක ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමක් පැන නොනගින බවයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමකුත් අවශ්‍ය නැහැ කියන එකයි මතය වෙලා තියෙන්නේ. ගරු නීතිපතිවරයාගේ 2022/8/25 දින ඇති ලිපිය සභාගත කිරීම සඳහා මේ සමග අමුණ ඇත. මම ඒක සභාගත කරන්නම්. 1 ආන්ක ව්‍යවස්ථාවේ 4 ඈ ව්‍යවස්ථාව සහ 105 ව්‍යවස්ථාව අනුව පිහිටුවන ලද ආයතන වලට ඊට සඳහන් පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ පිහිටුවන ලද පරීක්ෂණ කොමිෂන් සභාව අයත් නොවන බැවින් ඔබතුමා කිව්වේ කාරී දැන් අධිකරණයෙන් දුන්න තීන්දුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවට මේ තීන්දුවක් ගන්න බෑ. ඒක අපි නීති වේදින් හැටියට අපි දන්නේ. ඒ 4 ඈන්නෙන් සඳහන් වෙන්නේ ආන්ක ව්‍යවස්ථාවේ අධිකරණ පිහිටුවේ අයත් නොවන බැවින් එම කොමිෂන් සභාව අධිකරණමය විශේෂ සභාවක් නොවන බව සහ එම කොමිෂන් සභාවේ සභාපති හා සාමාජිකින් අධිකරණ නිලධාරීන්ද නොවන බව නිරීක්ෂණය කරනවා. 2 පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ සහ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පනත මගින් ඉහත කොමිෂන් සභාවල නිර්දේශ පවතී නම් එම නිර්දේශ සලකා බැලීමටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීමටත් ජනාධිපතිවරයාට බලය ලබා දී ඇති බව මෙම කරුණු සැලකිල්ලටගෙන ඉහතකී නඩු සම්බන්ධව අධිකරණය මගින් ලබා දෙන නියෝග අනුව සහ අවශ්‍ය වන්නේ නම් මේ සම්බන්ධ තවදුරටත් නීතිපරයා විමසා ඉහත කොමිෂන් සභාව ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණොත් ඒ සඳහා ඉදිරි පියවර ගැනීමට ගරු ජනාධිපතිතුමා අපේක්ෂා කරන බවද දන්වා සිටිමි. මම පහසුස්තකා කියවන්නම් ගරු නීතිපතිතුමා විසින් සැප්තැම්බර් මේ දෙවනිදා එවලා තියෙන ලිපිය ජනාධිපති ලේකම්ට ඇඩ්‍රස් කරලා තියෙනවා. මම ඒක මුළු ලිපියම කියවන්න යන්නේ. ඒක ඔය නඩු ටික ඔක්කොම සඳහන් කරලා තිනවා.
मांगे के अवसान वशिंग उपतुमाट पाहस्वेन मांग किया नंगे के अवसान चेदे अवसान कलती ने as such I am of the opinion the revoking of such commission of inquiry of or the special presidential commission of inquiry referred to in your aforementioned communication which are now functus එක තමයි එන ලැටින් ටර්ම් එකකින් එන්නේ ක්‍රියා වෙන ක්‍රියාත්මක නැහැ කියන එක functus as the warrants and mandate of such commissions have ceased to exist defa ani patten gattara ara term ekak awilla thiyenne ehemai ara legal term ekak hatiyata defang kriyaatmaka wenna exist does not arise this stage me avasthavedi e prashne panna ginne na ewa sakriya namathi nisa e obathuma aapu e prashne inda meke pilithuru na mama eka pasu avasthawakadi yam mudalak waya karala thiyena na eka opanada kiyana eka man danum denna नाविक हमुदापति सिन्नय्य मेतुतुमा नाविक हमुदा मांडलिक प्रधान हितपु तुष्ट वीरशेखर एतुलु विशाल कंडायमकट मे चोदनाव एल्लुन गरु कथानायकतुमा දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ කොමිෂන් සභාවට මේ කොමිෂන් සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධව අපි නඩු පවර්ලා තියෙනවා මාවීසින් අභියාචන අධිකරණයටත් දැන් වර්තමාන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයටත් වර්තමාන ජනාධිපති ලේකම්තුමත් ශ්‍රේෂ්ඨ අධිකරණයටත් සහ දිලුක්සි ඩයස් මැතිතුමිය ඒ වගේම රවි විද්‍යාලංකාර මේ වගේ බොහෝ අය අභියාචන අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු පවර්ලා තිබෙන ඔබතුමා කියපු පරිදිම නඩු 10ක් පවර්ලා තිබෙනවා දැන් ඔබතුමා කියන්නේ නඩු වලින් තීන්දුව කුමක්ද කියලා බලනට වඩා මේ කියන කරුණ නීතිපතිවරයා ගිහිල්ලා අධිකරණයට කියන්නේ මේක තමයි මේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහානේ අපි නඩු දාලා තියෙන්නේ එහෙමනම් නීතිපතිවරයා විසින් අධිකරණයට ගිහිල්ලා කියන්න ඊළඟ නඩු දිනේදී ගරු කතානායකතුමනි මේ කොමිසම සභාව වාර්තාව අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒ නිසා මේ කොමිසම සභාවේ වාර්තා නිර්දේශ මෙතනින් පස්සේ අවලංගු වෙනවා කිව්වම අපිට නඩු ඉල්ලාස් කරගන්න පුළුවන් එහෙම නැතුව ගරු නියෝජක කතානායකතුමනි අපි නඩු කිය කිය මම විතරක් ගරු කතානායකතුමනි මම විතරක් නෙමෙයි මේ ජනාධිපතිතුමත් මේකට නඩුවක් දාලා තියෙනවා. ඒතර මේ ඔක්කොම නඩු කීකේ යනවා වෙනුවට නීතිපති පාර්ලිමේන්තු විසින් ගිහිල්ලා කතානායකතුමනි අධිකරණ හමුවේ කරුණු ඉදිරිපත් කරොත් අපිට අපේ නඩු ඉල්ලාස් කර ගැනීමට සැලකිලිද වාජන කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දීර්ඝ කාලයක් මේ නඩු ඇදෙන එක වළක්වා ගන්න බෑ. කිසිදු සාධාරණ හේතුවක් නැතුව පවරා තිබෙන නඩු ගරු කතානායකතුමනි. හරි බොහොම ස්තුතියි රාජිත් සෙන්රත්න. ගරු ඇමතුමා දැන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන වාර්තා අනුව මෙහි සඳහන් කරලා තිනවා නඩු 10ක්. ඔබතුමා කිව්වන් අංක කියන්නේ නැහැ. අද්මිනී රණවක, ඇඩ්මිරල් සරත් වීරසේකර, සමන් ඒකනායක, රවි සෙනවිරත්න, උපුල් ජයසූරිය, ඇඩ්මිරල් සින්නයිය, ශානි අබේසේකර, වැලියමුණ ජනාධිපතිතුමා මේ ආදි වශයෙන් දැන්ට තින වාර්තා අනුව ඉදිරිපත් කරලා තිනවා. එතකොට දැන් මේ පිළිතුරු ලිපිය එවලා තින්නේ ජනාධිපති ලේකම්ගේ ලිපියට පිළිතුරු වශයෙන්. ඔබතුමා කිව්වා කාරණය මම දැනුම් දෙන්නම්. එතකොට ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම්ට පුළුවන් මේ වගේම ලිපියකින් නීතිපතිතුමාට ඒ කාරණේ දැනුම් දෙන්න. කොහොම ස්තුතියි රාජසේන රත්නත්. ඔය ගරු ඇමතුමා දැන් මේ ඔක්කොම කළා අන්තිමට කියනවා මේක නීතියක් නැතුව මේක ඉවරයි කියලා. එතකොට දැන් මේකට වියදම් කරපු මුදල කොච්චරද කියලා කියන කෝටි එක මං හොයලා කියන්න අපිට දැනුම් දෙන්න කෝටි ගාණක් ඒ කෝටි ගාණ කාගෙන්ද අය කරගන්නේ දැන් අනාගතයට හෝ මේ වගේ මේ නොසන්ඩාල මේ තීන්දුව ගන්න නොසන්ඩාල කොමිසම් පත් කරන ඕනම රාජ්‍ය නායකයෙකුට හරි එහෙම නැත්තම් මේ ඒගොල්ලන්ට ගෙවපු මේවා වියදම් කරපු ඒවා ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ මේවා රාජ්‍ය මුදල් අවධානය යොමු කිරීම ගැන මුතුමන ස්තුතිවන්ත වෙනවා මම ඒකේ අවධානය යොමු කරන්නම් නීතිපති